අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ලොව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 44 ලක්ෂ ඉක්මවයි මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 915 දක්වා ඉහළට කොරෝනා මර්ධනයට චීනයේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙනවා චීන ජනපති ෂී ජින්පින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කියයි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අහිමි වීමට ඉඩ තබන්නේ නැහැ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්තුලගෙන් ප්‍රකාශයක් මහා මැතිවරණයේදී එජාපිය සහ සමගි ජනපල වේගය එක්ව තරඟ කරනවා මයන්ත කියයි ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත COVID-19 වෛරසය හේතුවෙන් ලෝක පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 44 ඉක්මවා තිබෙනවා මේ අතර ඊයේ දිනදී මෙරටින් කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන් 26 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගියා दिने हमुवु कोरोना आसादित पुत्कलें विसिहाय दिनाम वैलिसार नाविका हमुदा कंदवुरे सामाजिकेन पव युदा हमुदापते लुतिनें जेनराल शवेंट्र सिल्वा महता प्रकाश कला कोविड-19 वायरसे आसादने वु पुत्कलें विसिहाय दिनकु इये दिना हंदुना केने वाद समग मेरट समस्त आसादिते इन संख्याव नवसे पहलवाग दक्वा इहल किया कोविड-19 वायरस आसादने वु रोगीन 382 मेवन विट सुवेल अपायत्यात्र तवत 524 दिनकु रोगल गत्व प्रतिकार लबमिन सिटिन पवाई वसंकत रोग विद्याशय संदहन करे मेवन विट मेरटिन हंदुनागिन अति वायरस आसादितेन केन 498 दिनकु नाविक हमुदा सामाजिकीन सह ओंगे आश्रितेन पवाई वसंकत रोग विद्याशय प्रकाश करे तहवरु वी अति कोविड-19 वायरस आसादितेन केन वेडिम संख्यावा कोलंब डिस्ट्रिक्ट केन वार තවනතර එම සංඛ්‍යාව 150ක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වෛරස ආසාදිතින් 36 දිනකෝ හඳුනාගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කෙන් 35 දිනකෝ සහ කළුතර දිස්ත්‍රික්කෙන් 34 දිනකෝ හඳුනාගෙන තිබෙනවා පසුගිය සතියක කාලයක් පුරා කොළඹ නගර සභාව විසින් සිදු කළ PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා රෝගියෙකු කොළඹ නගරයෙන් හඳුනාගෙන නොමැති බවට වාර්තා වෙනවා අඛණ්ඩව කොළඹ නගර සභාව බල ප්‍රදේශය තුල සිදු කරන PCR පරීක්ෂණ වලට අනුව අද දින කොළඹ තොටලඟ මෝදුරු ඔයන නිවාස සංකේතය නීති PCR පරීක්ෂණ සිදු කරනවා අහබෝ නියදයක් ලෙස සහ රෝගීන් හා ඇසුරු කළ පුත්කලින් බවට සැක කරන ප්‍රදේශවල මෙම PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ අහඹු නියදයක් ලෙස හැම නිවාස සංකීර්ණයකින්ම පුද්ගලයන් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ තෝරාගෙන මුළු නිවාස සංකීර්ණයම ඇල්ලෙන විදිහට තමයි අද PCR පරීක්ෂණ සිදු කරන ලබන්නේ ගිය සතියේ අහඹු නියදිය තෝරාගෙන සිදු කළ PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්ව කොළඹ නගර සීමා තුළ අපි හඳුනාගෙන නැහැ දිගින් දිගටමත් මේ වගේ කුඩා අහඹු නියදිය තෝරාගෙන PCR පරීක්ෂණ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ අතර වන්‍ය ආරක්ෂක සේනාව මූලස්ථානයට අයත් පෙරේ කඩු යුද හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව දින 14ක නිරෝධායනට ලක් වූ පුත්කලින් 111 දෙනෙකු තම නිවස් බල අපිට ත්‍යාම අද දින සිදු වුණා ඒ වන්‍ය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ බල සේනාධිපති කර්නල් සේනික ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස දින 14ක සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු PCR පරීක්ෂණයකින්ද අනතුරුව අද මෙලෙස විසර ගිය අතර ඔවුන් අතර පිරිමි පුත්කලින් 45ක් කාන්තාවන් 41ක් සහ කුඩා දරුවන් 25ක් ද වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ දන්දුන් පසු ඇස් 30 ලේ මව් මට තවත් දෙයක් නැතිබුනේ ඉතිරිව අප ළඟ ලේ වගුරා සටන් විමේ සමුගත් දවසට සෙවන වුනේ සොඳුරු පියස රණ විරු සෙවන සෙවන වුනේ සොඳුරු පියස රණ විරු සෙවන
COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,28,818ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වෛරසය ආසාදිනි වූ පුද්ගලයන් 88,014 දෙනෙකු ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමගයි. ලොව රටවල් රසකින් මෙවන විට වාර්තා වන සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 298,104ක්. වෛරසයෙන් මෙවන විට දැඩි බලපෑමකට ලක්ව තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,30,348ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 85,197ක් ස්පාඤ්ඤය සහ රුසියාව COVID-19 වෛරසින් බලපෑමට ලක්ව ඇති රටවල් අතර දෙවන සහ තුන්වන ස්ථානවල පසු වනවා. වෛරසය ව්‍යාප්ත වූ රට ලෙස සැලකෙන චීනයේ නව ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. COVID-19 වෛරසයේ වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහයෝගීතාවය ලබා දෙන බව චීන ජනපති ෂී ජින්පින් මහතා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් සහ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි ෂින්ජුආ පුවත් සේවය සිය වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ. මෙහිදී COVID-19 වෛරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහයෝගීතාවය ලබා දෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරස් රෝගයට එරෙහිව චීනයේදී තිබුණු අරගලයේදී තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාව චීනයට ක්‍රියාකාරීව සහය ලබා දුන් බව චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ වසංගතයේ පැතිරීම පාලනය කර ඇති බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව සිය සහයෝගය මෙරටට ලබා දීමට කටයුතු කරන බවත් චීන ජනාධිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙනවා. මුල් අවධියේදීම ශ්‍රී ලංකාවේ ජනතාව වසංගතයේ පරාජය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. එමෙන්ම චීනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සහතික කිරීම සඳහා චීන පාර්ශවය අඛණ්ඩව කටයුතු කරන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ චීන ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ COVID-19 වෛරසයට එරෙහිව චීනයේ අරගලයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ඇති බවයි. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජ සංවර්ධනය සඳහා චීනය මහත් සහයෝගයක් ලබා දුන් බවත් ඒ සඳහා ශ්‍රී ලාංකික විරෝධී සහයෝගිතාවයේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය දැක්වීමට එකඟ වන බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ආර්ථිකය, වෙළඳාම, සංචාරක හා යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල හුවමාරුව සහ සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරයේ වැනි ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා චීනය සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අහිමි කිරීමට ඉඩ නොතබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම විදේශ රටවලින් සිදු කරන ආනයන තහනම් කිරීමට හා සීමා කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මේ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන ප්‍රකාරව ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ විශාල වශයෙන් තහනම් කිරීම හා සීමා කිරීමට අදාළ වෙන ගැසට් නිවේදනය ඉදිරිපත් කළ ඒ පිළිබඳ සාකච්ඡා කරන්න හා සේවාවන් පිටරටින් ගෙන්නන්න විදේශ විනිමය නැත්තම් රට සල්ලි අවශ්‍ය. ඩොලර්, පවුන්ඩ්, ඩොයිස් මාක්, ෆ්‍රාන්ස් බැංක්, ජපාන් යෙන් වැනි විදේශ විවාර මුදල් වර්ග ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරන්න බෑ. ඒ සඳහා අපි අවශ්‍යම ආදායම් උපදවා ගත යුතු වෙනවා. මේ රට ඇතුළට ගලා එන විදේශ විවාර මුදල් අඩු වෙලා තියෙනවා. ඒකට අපි කවුරුත් පිළිගන්න වෙනවා. රටින් පිටට සුපුරුදු පරිදි මුදල් ගලා යාමට දෙන්න මුදල් ප්‍රමාණය බැංකු ක්‍රමයේ සතු නැහැ. සංචිත කඩාවැටලා තියෙන තත්වයක් තුල අපි කැමැති වුණත් අකමැති වුණත් ආනයන තහනම් කරන්නට හා සීමා කරන්න සිද්ධ වෙන බව මම වගකීමෙන් පැහැදිලි කරන්නට කැමැති වෙන. ඒ නිසා මෝටර් වාහන, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිම තහනමක් නැහැ. සමහර භාණ්ඩ
සඳහා අත්‍යවශ්‍ය නොවන එහෙත් අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී මේ ඇතිවලා තියෙන ද්‍රවශීලතා ප්‍රශ්නය නිසා ආනයන කරුවන්ට කියලා තියෙනවා තමන්ගේ සැපියුම් කරුවන් සමග සාකච්ඡා කරලා දින 180කට පස්සේ මුදල් ගෙවන්නම් කියලා. දින 90ක් 180කට පස්සේ මුදල් ගෙවීමේ එකඟතාවයේ මත භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දෙනවා. අපේ රටේ ඉන්න සොජාතික කර්මාන්තකරු සොජාතික ව්‍යාපාරිකයෝ සොජාතික වෙනත් හේට ඇති වෙන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයා සම්බන්ධිතව අග්‍රාමාත්‍යතුමා දැනුම් දෙන්න කියලා කීවා. ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව ඒ කමිටුව විසින් සලකා බලලා වඩා වේගයෙන් මේ ගැටලු ටික විසඳන්න මැදිහත් වෙන මේ කමිටුව විසින් ඔබ වැඩි දෙනෙක් පුද්ගලික අංශයේ සේවා නියුක්ත තැනැත්තා මහා පරිමාණ කර්මාන්ත සුළු පරිමාණ කර්මාන්ත මධ්‍ය පරිමාණ කර්මාන්ත කර්මාන්තෝල සිල්ලර තොග වෙළඳ ආයතන ස්වයන් රැකියාවල නියුතු පුද්ගලික අංශය තමයි ආර්ථික යන්ත්‍රණේ විශාල බරක් ඇදගෙන යන පිරිස. වුණත් අමාරුවේ වැටිලා ආණ්ඩුවත් අමාරුවේ වැටිලා අපිත් අමාරුවේ වැටිලා රටම හා අනිත් රටවලුත් මේ ව්‍යසනේ ගොදුරු බවට පත් වෙලා ඉන්න මොහොතක ඇඳිරි නීති යටතේ හැම කර්මාන්ත ශාලා දීර්ඝ කාලයක් වසලා ඒවා අධියරෙන් අධියර යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නිසා තමයි රජය මේ එක එක අංශයෙන් අංශය විවෘත කරන්නේ. එතකොට විවෘත කරනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ලක්ෂ සංඛ්‍යාත් සේවක පිරිසකට කර්මාන්තයේ වසා දමා තිබියදී වැටුප් ගෙවන්නේ කොහොමද? ව්‍යාපාරේ නැත්තම් වැටුප් ගෙවන්නේ කොහොමද? ලේසි ක්‍රමයේ වෙන්නේ කර්මාන්තයේ වැවුව වැටුප් නැහැ ගෙදර යන්න කියලා කියන එක තමයි බට බොහෝ රටවල තියෙන ක්‍රම වේ. ඒ නිසා දිනපතා දීර්ඝ සාකච්ඡාවට ගණනාවක් ලංකාවේ හාම්පුතුන් සමග කර්මාන්ත ශාලා ව්‍යාපාර හිමියන් සමග ව්‍යවසායකයන්ගේ නායකයන් සමග සාකච්ඡා පවත්වලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා දැනුම් දුන්නා. COVID-19 වසංගතයේ කරන කොටගෙන ඇති වූ බලපෑම හේතුවෙන් පුද්ගලික අංශයේ කිසිදු සේවකයෙක්ගේ රැකියාව අහිමි නොකළ යුතු බව. එකඟතාවයකට පත් වෙලා තියෙනවා හාම්පුතුන්ගේ සංඝ දෙක මේ කර්මාන්තයේ වසන් නැතුව නැවත නැගිටවන්න පුනර්ජීවනයක් ලැබෙන තෙක් වැටුපෙන් 150ක් හෝ මාසකට අවම වශයෙන් රුපියල් 14500ක් යන දෙකෙන් වැඩි එක වන්න එකඟතාවයක් ඇති කරගත් බව ගරු දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. රටේ බහුතර ජනතාවකගේ රැකියා අවධානමකට ලක්ව ඇති මොහොතක රජය අත්‍යවශ්‍ය නොවන සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වැය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතාව කබලට වටනට කමන්නේ ජනතාවට කොරෝනා නෙමෙයි ඉතහා වෛරසයක් වැදුණත් කමන්නේ තමන්ගේ බලය වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ උවමනාව බොහෝම කදිමට පිළිබිඹු වෙනවා මේ ප්‍රකාශ තුලින්. ඉතින් රට මැතිවරණය කියලා සූදානම් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් රජයට කියන්නේ මේ වෙලාවේ රට විශේෂයෙන්ම ඉදිරියේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදවලට සූදානම් කරලා ජාතික වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරොත් තමයි මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ. රජයට වැටුප් ගෙවා ගන්න සල්ලි නැති වුණාට ජනතාවට සහන දෙන්න සල්ලි නැති වුණාට ඒගොල්ලන්ට කෝටි ගණන් අධිවේගී මාර්ග හදන්න නම් කඩිමුඩියේ ලොකු වමනාවක් තියෙනවා. රටක සංවර්ධනය වෙනවා මාර්ග හැදෙන්න ඕන. හැබැයි මේක අධිවේගී මාර්ග හදන වෙලාවක් නෙමෙයි. රැකියා දහස් ගාණක් දසදහස් ගාණක් ලක්ෂ ගාණක් අහිමි වෙන්න කටයුතු වෙමින් යන මොහොතක් ඉදිරි මාස කිහිපය ඇතුළත. රජයේ ඒවට විසඳුම් දෙනවා වෙනුවට කෝටි ගණන් මුදල් අනුමත කරගෙන තියෙනවා කඩිමුඩියේ අධිවේගී මාර්ග හදන්න. ඉතින් මේ වගේම අපිට පැහැදිලිව පෙනී යනවා මේ රජයේ උමනාව මොකද්ද කියලා. ඒ උමනාව තමයි එකක් බලය, අනෙත් එක අර පරණ 2015ට කලින් පුරුදු හොරා කෑම ගසා කෑම ක්‍රියාත්මක කිරීම. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට රජය පීවරගෙන ඇත්තේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මොකද රජය හොඳටම දන්නවා රජය අනිවාර්යෙන් මේ මැතිවරණය පරාජය වෙනවා. මේ තව ටිකක් තල් ගිහිල්ලා මේ මැතිවරණය තිබ්බෝ. ඉතින් ජූනි 20 වෙනිදා මැතිවරණ දිනයක් නම් කරලා තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව ජූනි 20 වෙනිදා මැතිවරණය පවත්වන්න බැරි තත්ත්වයක් තියෙනවා. තම මේක ඉදිරියටයි හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්න තමයි අපිට අවශ්‍ය. හැබැයි මේ මැතිවරණය මාර්යාගේ මැතිවරණයක් නොවිය යුතුයි. ජනතාවේ මරණය තුලින් අපිට මැතිවරණ ජයග්‍රහණය කළ වැඩක් නැහැ. අපි කිසිසේත්ම මැතිවරණයට බියක් නැහැ. ඒ නිසා තමයි අපි නාම යෝජනා දීලා තියෙන්නේ සමගි ජන බලවේගයේ විදියට. මැතිවරණේ හැකියක්මනින් පවත්වලා කවුද ආණ්ඩු කරන්න කියලා තෝරා ගැනීම තමයි අවශ්‍ය. හැබැයි මේ සඳහා මැතිවරණේ පවත්වන්න රට තුල හොඳ වාතාවරණයක් තිබිය යුතුයි. මම මේ
රජයේ පරාජය වසා ගන්න ඉදිරි මැතිවරණයේ පරාජය වසා ගන්න අපේ පක්ෂයේ පමණක් නෙමෙයි රටට ඉතා විශාල සේවයක් රාජ්‍ය සේනාධිපති මැතිතුමා වැනි සෞඛ්‍ය අමාත්‍යවරේ මේ කොවිඩ් වසංගතය වැනි සෞඛ්‍යමය ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක අත්අඩංගුවට ගැනීම විරුද්ධවාදීන් මර්ධනය කිරීමට රජය ගන්න ක්‍රියාමාර්ගයක් මේක මම දකින්නේ සම්පූර්ණ දේශපාලන පරිගැනීමක් මොකද 2015 මේ ජයග්‍රහණයට මූලික වෙච්ච රාජ්‍ය සේනාධිපති මැතිතුමා වගේ කෙනෙක් අත්අඩංගුවට ගන්න ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය සඳහා ඒගොල්ලන්ට අපි අපේ ජයග්‍රහණය නිසා ඔවුන්ගේකට බියට පත් වෙලා තමයි එතුමා වතරවර ගන්න තීන්දුව කළා දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙත හැටන් නගරයේ කෘෂි උපකරණ අලෙවිකරණ වෙළඳසැලක් ඉදිරිපිට තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන ඔස්සේ හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වෙළඳසැලේ හිමිකරු විසින් තම නිවසට රැගෙන යාම සඳහා ඊයේ දින ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදීගෙන වෙළඳසැල ඉදිරිපිට තබා තිබේදී මෙලෙස සොරකම් කර ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ. අදාළ සොරකම ආරක්ෂිත කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා. මත්පැන්හල් ඊයේ දිනේ විරුද්ධ කිරීමත් සමගම මත්පැන් මිලදීගෙන සාදයක් පවත්වා මුහුදේ දිය නෑමට ගිය තරුණ පිරිසකගෙන් එක් තරුණයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලීමිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කොග්ගල මෝදිරිගොඩ ප්‍රදේශයේ පදිංචි පොල්වත්තගේ චරිත් තරංග නැමැති 37 හැවිරිදි අවිවාහකෙක් බවයි හබරදුව පොලිසිය පවසන්නේ. මියගේ තරුණයාගේ මృత ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දින කරාපිටිය රෝහලදී සිදු කිරීමට නියමිතයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මීගලෑව පොලිස් ස්ථානයට සහ මීගලෑව රජයේ රෝහල වෙත ආරක්ෂිත ඇඳුම් කටවල සහ මුඛාවරණ තොගයක් කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.